දැන් මේ ඩොක්ටර් මේ දැන් දැන් ඖෂධ නියාමන අධිකාරියත් එකක් කියනවා රජයත් එකක් කියනවා දැන් මේ ඇත්තරම දැන් මේ කාටද මේ අපි දකින්නේ බෝලේ පාස් කර කර යන එකක් විතරයි මෙතන මේ ඖෂධවල බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධව දැන් කවුද ඇත්තරම මේකට වග කියන්න ඕන ජනාධිපතිවරයා මැදිහත් වෙන්න ඕනේ නැද්ද මොකද්ද මේ කියන්නේ සාධාරණයකියෝ තමයි වග කියන්නේ ඒකනේ මේ අන්ඩුවින් සහ මේ ආයතන වලින් කියන්නේ අපි තමයි හොඳටම කරන්නේ අපි තමයි හරි අපි වැරදි කරලා නැහැ වංචා දූෂණ නැහැ උඹලා තමයි වංචා දූෂණ කරලගේ ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව මේ දැන් මොකද්ද දැන් ඇත්තටම බා දැන් අමාත්‍යවරයා මාරු වෙලා හරි මොකක් හරි විසඳුමක් ලැබෙනවද මොකද්ද වෙන්නේ ඇත්තටම මේ 190කට වඩා වංචා හා දූෂණ වලට ඇමතිතුමා ඍජුව සම්බන්ධ නැහැ ඍජුව හෝ ආක්‍රව 190කට වඩා හේතු තියෙන්නේ මේ නිලධාරීන් මත නිලධාරීන් අමතතුමාට වඩා ස්මාර්ට් ඒගොල්ලෝ අමතතුමාගේ නම ත්‍රිකොණගෙන ඒගොල්ලෝ අමතතුමාට වඩා දේවල් පෙන්නගෙන අවශ්‍යතාවය හදිසිය අමතතුමාට බෑනේ හදිසි මිලදී ගණන් කරන්න හදිසිය මේකයි කියලා වෛද්‍යවරු කියන්නේ නැත්තම් වෛද්‍ය පරිපාලකයෝ මේ දේ කියනෝ එහෙම කියලා ඇමතිතුමාවත් ප්‍රශ්නේ තියෙන්නේ මට මෙච්චරයි ඇමතිතුමාට දැන්වත් තේරෙන්නේ නැද්ද මේකේ පූර්ණ ප්‍රතිව්‍යුහගත කිරීමකට රීස්ට්‍රක්චර් කරන්න තනතුරු වලට සෞඛ්‍ය යා යුතුයි කියලා නැත්තම් මේකම යන්නේ තව මාස 3-4ක් යද්දි මේ ආණ්ඩුවටවත් යන්න බැරි වෙනවා මේ සෞඛ්‍යයේ තියෙන දූෂණ වංචා ටික පාලනය කරගත්තේ නැත්තම් ඡන්දදායකයෝ කියන්නේ කවුද? පුරවැසියෝනේ මිනිස්සුනේ අද මිනිස්සුගේ දිහාට ඇහිලා දික් කරන්නේ අපි වංචා නැහැ හොර නැහැ කවුද ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ වරද අහවල ඒ කියන්නේ පුරවැසියෙක් කියන්නේ කම්පනියක් කරන බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි ඔයා හිතන්න ඔයා මේ ලංකාවට බෙහෙත් ගෙන්නනවා කියලා ඔයා හොරා කියනවා මම නියාමන අධිකාරිය ඉඳගෙන ලියකියවිලි හොරට අස්සම් කරාට රටට බෙහෙත් ගෙද්දී පස් වතාවක් ඒක චෙක් වෙනවා වෛද්‍ය සැපියුම් මංසෙන් ඕඩර් එක දුන්නාම මේක ලියාපදිංචියකින් තොරව ගේන්නන්න අවසර දෙනවා කියන එක දුන්නද කියන එක චෙක් කරන්න එපේ ආයතනේ ගේන්නේ ආයතනයයි නියාමන අධිකාරිය කියන්නේ දෙකක් නේ ඒතර ගේන ආයතනේ එක්ක වැරදි එක්ක නියාමන අධිකාරිය වැරදි මේක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක්. හැබැයි CID එක මේ පරීක්ෂණය හරියට අර මොකද්ද කියන්නේ ඔය නියාමන අධිකාරියේ තිබ්බේ කෝටි ප්‍රකෝටි ගානක IT ප්‍රොජෙක්ට් එකක් හොරගල්ලා. ඒ හා සමානව ලොප් වෙනවා. ඒ IT ප්‍රොජෙක්ට් එක ගැන කාටවත් දැන් මතක නැහැනේ. හොරෙක් අහුණා නේද? පොඩි එකෙක්. ඒ වගේ මෙතනත් සමහරට සුළු සේවකෙක් අහුවෙයි. මූ තමයි හොරෙන් සීල් එක ගහලා තියෙන්නේ නැත්නම් හැබැයි ලොක්කො ටිකට අනිවාර්යයෙන්ම අවු වෙන්නේ නැහැ.